අධ්‍යාපනය වෙනුවෙන් අර්ගල කරනවද එහෙමත් නැත්නම් අර්ගල වෙනුවෙන් අධ්‍යාපනය කැප කරනවද මෙන්න මේ වගේ අර්බුදයකට නිවුස්සයි අපේ කැමරා කාචය හසුරා 2018 නොවැම්බර් 23 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයට අපි ගියා ඒ යන විට මේ වෛද්‍ය සිසුන් අට්ටාලයක් මත නැගලා අකණ්ඩ සත්‍යාග්‍රහයක නිරත වෙනවා ඒ වෙලාවේ අපි ඔවුන්ගෙන් ඇහුවා මේ ගැටලුවට හේතුව මොකක්ද කියලා ශිෂ්‍යාවන්ට ඉගෙන ගන්න සුදුසු තත්යකට ආයතනය පත් කරන තුරු අපි මේ අඛණ්ඩ සත්‍යාග්‍රහයේ දිගටම නිරත වෙලා ඉන්නවා 2018 දෙසැම්බර් 19 වනදා අපි යලිත් ගියා දේශීය වෛද්‍ය සිසුන්ගේ ගැටලුවට මොකද්ද වුනේ කියලා බලන්න ඒ යන විට මීට පෙර දිනය වගේමයි Tamanට අධ්‍යාපනය හදාරන්නට තියෙන කාලය ඔවුන් අට්ටාලේ මත නැගලා කාලය වැය කරනවා අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කළා ඔවුන් එදා ඉල්ලපු ගැටලු වලට බලධාරීන් විසඳුමක් ලබා දුන්නද කියලා මේ ඔවුන්ගේ අදහස් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ ලේකම්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ඔබගේ ඉගෙන ගන්න කාලය. මේ කාලය වැය කරමින් මෙවැනි සත්‍යාග්‍රහයක් ඔබ මෙම ස්ථානයේදී ආරම්භ කිරීමට හේතුව මොකක්ද කියලා? මීට දවස් 67කට කලින් පන්ති වර්ජනයක නිරත වෙලා එමෙන්ම දවස් 21කට කලින් අඛණ්ඩ සත්‍යාග්‍රහයක නිරත වෙලා ශිෂ්‍යෝ ඉල්ලා සිටියා ආයතනයේ කීර්ති නාමය විනාශන අන්දමින් ක්‍රියා කරපු කුමන්ත්‍රණකාරීන් පිරිසකට එරෙහිව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නාමය ඉදිරියටත් පවත්වා ගත යුතුයි අප කීර්තියට ලක් නොවී කියලා. ඉතින් ඒත් සමගම අපි ඒට සමගාමීව ඉල්ලා සිටියා 2011 ආරම්භ වූ විෂය නිර්දේශයේ ගැටලු, බටහිර ආචාර්යවරුන්ගේ ගැටලු, දේශනශාලා ගැටලු මේ ගැටලු වලට යම් පිළියම් සපයන්න කියලා. වර්තමානයේ වෙන විට ආයතනයේ පරිපාලනයට සිදුවෙලා තියෙනවා යම් එම ගැටළු වලින් යම්තර දුරකට අපිට විසඳුම් ලබා දීමට. නමුත් ශිෂ්‍යෝ මේ පන්ති වර්ජනය ආරම්භ කරපු දේශීය වෛද්‍ය විද්‍යායතනය කියන නාමයට සිදු අපකීර්තියට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් තවමත් අරගෙන නැහැ. බටහිර ආචාර්යවරුන්ගේ ගැටළු, දේශනශාලා ගැටළුවට යම් යම් විසඳුම් අනාගතයේ ලබා දෙනවා කියලා ඔවුන් කියලා තියෙනවා. ඔවුන්ට එම තීරණ ගැනීමට සිදුවෙලා තියෙන්නේ මෙම සත්‍යග්‍රහයත් මේ පන්ති වර්ජනයන් නිසා. මොකද ශිෂ්‍යන් විසඳන්න ඕන ඔවුන්ට අයිතියක් තියෙනවා ඒවා ලබා ගැනීමට. ඔවුන් සත්‍යග්‍රහ උපවාස ඒව කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය රැක ගැනීම සඳහා. ඉතින් ඔවුන් අද මේ රැස්වෙලා ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය කියන නාමයට සිදු අපකීර්තියට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ආයතන විසින් ලබා ගන්න කියලා. ඔව්, ඉතින් මෙම වෛද්‍ය කමිටුවේ සභාපතිතුමත් මාත් එක්ක ඉන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් දින 21ක් වෙනවා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරලා. පුංචි හෝ විසඳුමක් දේශපාලනික වශයෙන් හෝ යම් කුමන ආකාරයකින් ඔබතුමාලට ලැබිලා තියෙනවද? ඇත්තටම කියනවනම් සහෝදරී, රටේ දේශපාලන තත්ත්වය මේ වෙනකම් පැවතුනේ ලොකු අස්ථාවර ස්වභාවයකින්. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ කියන්නේ උසස් අධ්‍යාපන ඇමති කෙනෙක්වත් හරියම නගමැති ඔවගේ වග කියන පාර්ශ්වයක් හිටියේ නැහැ. ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා දේශපාලනික වශයෙන් අපිට යම්කම් විසඳුම් ලැබේ කියලා. ආයතන පරිපාලනයට සිද්ධ වෙලා තියෙනවා. නමුත් පරිපාලනය තාම මේ විසඳුම් ලබා දීලා නැහැ. පොරොන්දුවකට නාම මාත්‍රික පොරොන්දුවකට විතරක් මේ වෙච්ච පොරොන්දුවක් වශයෙන් දීපු විසඳුම් විතරයි තාම තියෙන්නේ. ඒ විසඳුම් ලබාගෙන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන සියලුම අවශ්‍යතා සපුරගෙන අපි අපේ ඉදිරි කාලයේදී අපි අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් වෙන විදිහට හරි විසඳුම් දීලා ආයතන යථාතත්ත්වයට පත් කරන්න. ඒ විලට ඊට පස්සේ ශිෂ්‍යෝ මේ සත්‍යග්‍රහය අවසන් කළා තමන්ගේ විසඳුනුත් අරගෙන අඛණ්ඩව තමන්ගේ අධ්‍යාපනයට යොමු වේවි. මේකේන විසඳුම් ලබා නොදී යන
වැඩපිළිවෙලකියොත් අපිට සිද්ධ වෙනවා අපි මේ ප්‍රශ්නය අරගෙන උපකුලපතිතුමාට එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එහෙම නොවුනොත් රටේ උසස් අධ්‍යාපන ඇමතිතුමාට හෝ ජනාධිපති දක්වාම අපේ ප්‍රශ්නේ අරන් යන්න වෙනවා. මොකද අපි ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීම්, අපේ ඉල්ලීම් මාලාව ඒ ඉල්ලීම් ලබාගෙන අපේ අධ්‍යාපන අයිතිය තහවුරු වෙනකන් අපි අපේ සටන අඛණ්ඩවම කරගෙන යනවා කියලා කියන කැමතියි. ඉතින් මේ විශ්වවිද්‍යාලය තුළ විශාල සිසුන් ප්‍රමාණයක් ඉන්නවා. මෙම සත්‍යාග්‍රහය නිසා මේ ඔවුන්ගේ අධ්‍යාපනයේ අඩාල වුණු සිසුන් කොපමණ ප්‍රමාණයක් විතර ඉන්නවද? වර්තමානයේ වෙන විට සියලුම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අඩාල වෙනවා. මොකද දේශන ශාලා හිඟිය කියන එක උග්‍රවම පවතිනවා. ආයතනයට අලුතෙන් බඳව ගන්න, ඒ කියන්නේ 2011 ඉඳන් බඳව ගන්න ශිෂ්‍ය කණ්ඩායම වැඩි වුණාට ඒ ශිෂ්‍ය කණ්ඩායමට සාපේක්ෂව දේශන ශාලා වැඩි වුණේ නැහැ. ඒ නිසා සමහර ශිෂ්‍යයන්ට ශ්‍රවණාගාරයේ පවර ඇඳලා ඉන්නවා. මොකද අපේ තියෙන අධ්‍යාපන රටාවත් එක්ක දේශන ශාලාවක් කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපන ශාලාවේ මම කියන වගේ පුටු 208යි තියෙන්නේ. ශිෂ්‍ය මේ වෙනකොට 1500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ හැම කෙනෙක්ම මේ කියන ගැටලු නිසා දිගින් දිගටම ශිෂ්‍යෝ පීඩාවට ලක් වෙනවා. ඒ නිසා තමයි ශිෂ්‍යෝ මේ අද පාරට බහැලා කියන්නේ අපේ මේ ගැටලුවට විසඳුම් දෙන්න, ඉගෙන ගන්න, අපිට ඕන කරන දේවල් දෙන්න. මේ අපි දාලා තියෙන බොරැල්ල ජාතික රෝහලේ සායනික පුහුණුවට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. ඒව අනිවාර්යයෙන් ලබා දිය යුතු කරුණු. මේව නිසා සෑම ශිෂ්‍යෙක්ම එක වගේම පීඩාවට ලක් වෙලා තියෙනවා. ආයතනයේ අවසන් වසර ශිෂ්‍යයන්ගේ විභාග කටයුතු පැවැත්වෙමින් තිබුණා. අපේ ශිෂ්‍යයන් දැන දුන්නේ ඔගොල්ලොන්ගේ විභාග කටයුතු කරගන්න. මොකද අවුරුදු 6කට ආසන්න කාලයක්, පහක මේ උපාධි පාඨමාලා කාලේ 6කට ආසන්න කාලයක් ඇදිලා තියෙනවා. අපේ ශිෂ්‍යයන්ට දැන දුන්නේ ඔගොල්ලොන්ගේ මේ විභාග කටයුතු කරගන්න කියලා. නමුත් ඒ ශිෂ්‍යයන්ගේ විභාග කටයුතු හෙට දිනේ අවසන් කළ ආයතනයේ වහලා දානවා. ඒ වගේම අපේ යුනානි සහෝදරත්වය, ඒක වෙනම ආයුර්වේද පාඨමාලාවට අමතරව ආයතනයේ පැවැත්වෙන යුනානි මේ ශිෂ්‍ය සහෝදරත්වයේ ශිෂ්‍යයන්ගේ සුභ සාධන ගැටළු විසඳන්නේ නැතුව, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ගැටළු විසඳන්නේ නැතුව, ශිෂ්‍යයන්ට කීර්ති නාමයට ලා තියෙන හානියට නිසි විසඳුම් දෙන්නේ නැතුව ආයතනයේ වහනක නෙමෙයි අපි කියන්නේ විසඳුම ආයතනයේ විවෘත කරලා සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. එතකොට සාමාන්‍ය ආකාරයේ ආයතන යථාදත්තයටපත්ේ ඊට පස්සේ ආයතනයේ අධ්‍යාපනයිතිය කරගන්න, අධ්‍යාපන කටයුතු අපිට කරගන්න දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. කොළඹ දේශීය වෛද්‍ය සිසුන්ගේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබිලා නැහැ. එපමණක් නොවේ, මේ බොහෝත වන විටත් පරිපාලනය විසින් කිසිදු විසඳුමක් නැතිව දේශීය වෛද්‍ය විද්‍යාලය වසා දමා තිබෙනවා. 2019ටත් මේ ප්‍රශ්නය මේ ආකාරයෙන්ම ඉතුරුයි. නිවුස් අයි අපේ කැමරාව මේ පිළිබඳව විමසිල්ලේ. අපි සූදානම් ඔබව දැනුවත් කරන්න. අපේ පේජ් එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.